हाई बोवन मैं धारा विद्युत एकक विभाग प्रश्न पत्र कोहमद लखनऊ लगे धारा विद्युत अनिवार्यों रचना प्रश्न करबट रचना प्रश्न अटे हतराई तौरगण धारा विद्युत तौरगत धारा विद्युत प्रश्न संपूर्ण अंतिम लखन लखनऊ हताय दशम पहा अंतिम लखनऊ मैं धारा विद्युत एकक विवगत रचना प्रश्न लभनवा ඒ විවගත රචනා ප්‍රශ්නේ අන්තිම ලකුණ හැදෙනවා ලකුණු 5ක්. එතනම තියෙනවා ලකුණු 12.5ක්. සාමාන්‍යයෙන් ලකුණු 6කට එහායින් MCQ paper එකකට ගන්න පුළුවන්. මොකද ප්‍රශ්න 6ක් හෝ ඊට වැඩියෙන් ධාරා විද්‍යුතේ පදනම් වෙලා ප්‍රශ්න තියෙනවා විභාග ප්‍රශ්න පත්‍රයේ ඔබට බලන්න පුළුවන් ඒක. අපි ලකුණු 6ක් දැම්මොත් එතකොට ඔබට ලකුණු 18.5ක් earn කරගන්න පුළුවන් මේ ධාරා විද්‍යුතේ ඒකකයෙන්. එතකොට සාමාන්‍යයෙන් විභාගයේ A එකක් ගන්න බලාපොරොත්තු වෙන විභාගෙ ලියන ළමයේ අත් නොහැරිය යුතු පාඩමක් තමයි ධාරා විද්‍යුතය කියන්නේ. ඔබට එපාම වූ අවස්ථාවක එපාම වෙලා තියෙන අවස්ථාවක ඔබට වෙලාව කළමනාකරණය කරගන්න බැරි අවස්ථාවක ටයිම් මැනේජ්මන්ට් එක කරගෙන යන්න බැරි අවස්ථාවක ඔබට අතාරින්න පුළුවන් පදාර්ථ යාන්ත්‍රික ගුණ පදාර්ථ හා විකිරණ. මොකද පදාර්ථ හා විකිරණ පාඩම ඇතරියෙතින් ඒකෙන් කොහොමවත් විවගත රචනා ප්‍රශ්නයක් එන්නේ නැහැ. रचना प्रश्न लखनऊ पदार्थ यांत्रिक गुण विधि लखनऊ धारा विद्युत मेक मिस මේ ලකුණු 6 කරගන්න බැරි වෙනවා ගන්න බැරි වෙනවා ඊට අමතරව මොකද මේක තෝරගන්න බැරි MCQ ඔබට මේ ලකුණ මිස් වෙනවා ඒ කියන්නේ ලකුණු 11ක් මිස් වෙනවා ඒතර ලකුණු 11ක් මිස් කරගෙන ඒකකට යන්න බෑ එක යුනිට් එකකින් ලකුණු 11ක් මිස් කරගෙන ඒකක් අර්න් කරගන්න බෑ එහෙනම් ධාරා විද්‍යුතය කියලා කියන්නේ සිලබස් එකේ ප්‍රධාන පාඩම් 4න් එකක් මොකද මේ ප්‍රධාන පාඩම් 4 කියලා අදහස් කරේ මම එක යාන්ත්‍රය දෙයක් දෙක දෝලන හතරංග ඒතර මේ දෝලන හතරංග වලටම තමයි ආලෝකය කියන කොටස තියෙන්නේ තුන තාපය හතර ධාරා විද්‍යුතය ඔබ ඒකක් ගන්න බලාපොරොත්තු වෙන ඉගෙන ගන්න ළමයෙක් නම් ඔබට මෙන්න මේ කියපු පාඩම් හතර අතාරින්න බෑ මම අර ඉස්සලා කියපු විදියට මොකද්ද මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ සංනායකයක් තුලින් ධාරාවක් ගමන් කරන විට මෙන්න මේ ධාරාවට එරෙහිව සංනායකය විසින් ඇති කරන බාධාව බාධාවට නේ ප්‍රතිරෝධයක් කියලා කියන්නේ අපි හැමතිස්සෙම එතකොට මොකද්ද කොහොමද මේ සංනායකයකින් සන්නායකයක් තුලින් ගලා යන ධාරාවකට එරෙහිව බාධාවක් ඇති කරන්නේ. ඇත්තටම සන්නායකය තුලින් ධාරාවක් ඇති ගමන් කරනවා කියලා කියන්නේ මේ සන්නායකය තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන එකටනේ. මම එක පැහැදිලි කරා. මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී සන්නායකය තුලින් මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී මේ ඉලෙක්ට්‍රෝන සන්නායකය තුල තියෙන පරමාණු න්‍යෂ්ටිත් එක්ක නිරන්තරයෙන් ගැටෙනවා. මෙන්න මේ ගැටීම නිසා තමයි බාධාව ඇති වෙන්නේ. මෙන්න මේ බාධාව මේ ප්‍රතිරෝධය R මේ සන්නායකයේ දිගට සමානුපාතිකයි දිගට සමානුපාතිකයි ඒ වගේම මේ බාධාව මේ ප්‍රතිරෝධය ප්‍රතිලෝමව සමානුපාතිකයි සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට මේ සමානුපාතිකත්වයේ සමාන කරන දාන නියතය rho අපි කියනවා මේ නියතයට ප්‍රතිරෝධකතාවය කියලා මොකද්ද මේ rho කියන්නේ ප්‍රතිරෝධකතාවය මේක ප්‍රතිරෝධකතාවයේ පරස්පරය ගත්තොතින් අපි ඒකට කියනවා සන්නායකතාවය කියලා. මේ සිග්මා කියලා කියන්නේ සන්නායකතාවය. සිග්මා කියලා කියන්නේ සන්නායකතාවය. මේ ප්‍රතිරෝධකතාවයේ තියෙනව නේද? මේ සන්නායකයක ප්‍රතිරෝධකතාවය උෂ්ණත්වයේ නියත නම් ඒ ද්‍රව්‍යයට අදාළ නියතයක්. උෂ්ණත්වය වැඩි වුණොත් ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. ඒකේ ප්‍රතිපලයක් ලෙස ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතිරෝධකතාවය වැඩි වෙන මේ විදිහට. මේ උෂ්ණත්වය සෙල්සියස් උෂ්ණත්වය ප්‍රතිරෝධකතාවය මේ විදිහට වැඩි වෙනවා. ඒකේ ප්‍රතිපලයක් ලෙස ප්‍රතිරෝධකතාවය වැඩි වුණොත් ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙද්දී ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. ඒකේ ප්‍රතිපලයක් ලෙස මේ සමීකරණය අනුව ප්‍රතිරෝධයත් අඩු වෙනවා. උෂ්ණත්වය අනුකරගෙන යද්දී මම මේ කඩේට දික් කරොතින් සෙල්සියස් ඍණ
273 දශම 1.5 දී මේ ප්‍රතිරෝධය ශුන්‍ය වෙන්න ඕන බිඳුව වෙන්න ඕන ඒ කියන්නේ ඕනම ද්‍රව්‍යයක ප්‍රතිරෝධය ශුන්‍ය විය යුතු උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් ඍණ 273 දශම 1.5 එහෙමත් නැත්නම් ඔබ දන්නවා මේ ඍණ සෙල්සියස් ඍණ 273 දශම 1.5 කියන්නේ උෂ්ණත්වය මොකක්ද විශේෂ උෂ්ණත්වයක් මොකක්ද උෂ්ණත්වය කෙල්වින් පරිමාණයේ ශුන්‍ය කෙල්වින් පරිමාණයේ පටන් ගන්න මෙතන එහෙමත් නැත්නම් කෙල්වින් ශුන්‍යයේදී ප්‍රතිරෝධයේ බිඳුවයි එහෙමත් නැත්නම් සෙල්සියස් ඍණ 273 දශම 1.5දී ප්‍රතිරෝධයේ බිඳුවයි තව කරුණක් සන්නායක සමහර සන්නායකවල උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ප්‍රතිරෝධය අඩු වෙගෙන ගිහින් එක්තරා අවස්ථාවකදී මේ අඩු වෙගෙන ගිහින් එක්තරා අවස්ථාවකදී මෙතෙන් දෙන්න කලින් එකපාරටම සෙල්සියස් බිඳුවට එනවා පැහැදිලිද මම කියන්නේ උෂ්ණත්වය අඩු කරගෙන යද්දී සෙල්සියස් ඍණ 273 දශම 1.5ට එන්න කලින් එකපාරටම ශුන්‍ය වෙනවා ඊට වැඩි උෂ්ණත්වයකදී අන්න එවැනි සන්නායක අපි හඳුන්වනවා සුපිරි සන්නායක කියලා ඉංග්‍රීසි වලින් කියනවා සුපර් කන්ඩක්ටර්ස් මගේ ළඟ මේ තියෙන්නේ සාමාන්‍ය බුක් ෂොප් එකකින් ගන්නපු වර්ගීකරණය කරන ලද බහුවර්ණ පොතක් ක්ලාසිෆයිඩ් MCQ පොතක් ඒකේ මට මම ගත්තා ප්‍රතිරෝධය සහ ඕම් නියමය කියන අනුමාත්‍රකාව යටතේ තියෙන 73 වෙනි ගාන මේ පොතක් තේරවණක් බලන්න ඒ ගානේ තියෙනවා තඹ කම්බි දෙකක පරිමාව සමාන වන නමුත් දෙවන කම්බිය පළවන කම්බියට වඩා 120කින් දිග වැඩිය. ඒ කියන්නේ කම්බි දෙකක් තියෙනවා. මේ එකක් මේ අනෙක අනෙක දිග වැඩිලු. 120කින් දිග වැඩිලු. මේ වගේ ගානක මම එහෙනම් 120කින් දිග වැඩි නම් අලෙවිණිගේ දිග 100ක් කියලා අරගෙන ඊළඟට 120ක් කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපිට කියන්නේ පරිමාව සමානයි. මේකේ පරිමාවමයි මේකට තියෙන්නේ. හරි. එහෙනම් මේ සිලින්ඩර් එක පරිමාව කොහොමද ගන්නෙ? අපි හරස් කඩ වර්ගඵලයේ දිගින් වැඩි කරමු. පරිමාව සමාන නිසා මම එහෙනම් මෙතන හරස් කඩ 100 දාලා මෙතන හරස් කඩ 120 දාන්නම්. දැන් පරිමාව සමානයි. දෙකෙන් බලනකො මේකේ පරිමාව හරස් කඩ 120 ගුණ කිරීම 100. මේකේ පරිමාව කියලා කියන්නේ එතකොට 120 ගුණ කිරීම 100. මේකේ පරිමාව හරස් කඩ 100යි දිග 120යි. ආ මේ බලන්න පරිමාව දෙක සමානයි. මේක ගණනය කිරීම වලට අදාළ නැහැ. නමුත් පරිමාව දෙක සමානයි. මේක මේ ගණනය කිරීම වලට අදාළ කරගන්න එපා. මෙතන ප්‍රතිරෝධය R1 කියලා ගත්තොතින් සහ දෙවන කම්බියේ ප්‍රතිරෝධය R2 කියලා ගත්තොතින් අපිට කියනවා දෙවන කම්බියේ ප්‍රතිරෝධය පළවන කම්බියේ ප්‍රතිරෝධයට දාන අනුපාතය හොයන්නලු. මේ කම්බියේ ප්‍රතිරෝධය R සමානයි රෝ L බෙදීම A කියන පොදු සමීකරණය යොදාගත්තොතින් R2 සමානයි රෝ L 120යි බෙදීම හරස් කඩ වර්ගඵලයේ 100යි. මෙතන R1 සමානයි රෝ L 100යි. අතන මම මේ රෝ දෙකම එකයි ගත්තේ හේතුව මොකද්ද? රෝ කියලා කියන්නේ ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයට අදාළ නේද? ඇලුමිනියම් වලට අදාළ ප්‍රතිරෝධකතාවයක් තියෙනවා යම් උෂ්ණත්වයකදී. තඹ වලට අදාළ ප්‍රතිරෝධකතාවයක් තියෙනවා. යකඩ වලට අදාළ ප්‍රතිරෝධකතාවයක් තියෙනවා. ඒ වගේ මේ ගාන කියලා තියෙන එකම ද්‍රව්‍ය මේ කම්බි දෙක හදලා තියෙන කියලා. එහෙනම් ප්‍රතිරෝධකතාව එකමයි. රෝ බෙදීම මේකේ දිග මේක වර්ගඵලයේ 120යි. මේක එක සමීකරණේ මේක දෙක සමීකරණේ අපිට හොයන්න තියෙන්නේ R2 බෙදීම R1. එහෙනම් දෙක සමීකරණේ බෙදන්න එක සමීකරණේ. එතකොට R2 බෙදීම R1 කියලා එනවා වම් පැත්ත දකුණු පැත්ත රෝ ගුණ කිරීම 120 බෙදීම 100 බෙදීම රෝ ගුණ කිරීම 100 බෙදීම 120 කියලා එනවා මේක හරියට සුළු කරන්න සුළු කිරීම වරද්ද ගන්න එපා උත්තරේ එනවා 1.44 කියලා මම අර ඉස්සෙල්ල කියපු විදියට මේ සන්නායකයක් ඇතුලේ කොහොමද ධාරාවක් හැදෙන්නේ සන්නායක තුලින් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යාම නිසා අන්න ධාරාවක් හැදෙනවා මොකද ඉලෙක්ට්‍රෝන කියන්නේ මං අර කියපු විදිහට ආරෝපිත අංශු එහෙනම් ආරෝපිත අංශු ගලා යාමක් කියන්නේ විදුල ධාරාවක් මෙන්න සන්නායක කම්බිය මේ සන්නායක කම්බිය තුලින් එක් දිශාවකට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා මේ විදිහට එක් දිශාවකට ගලාගෙන යනවා එතකොට විද්‍යුත් ධාරාවක් හැදෙනවා. එහෙනම් මේ විද්‍යුත් ධාරාව සෑදීමට දායක වන්නා වූ ඉලෙක්ට්‍රෝන තියෙනනේ මේ විදියට. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ධාරාවක් සෑදීමට දායක වන්නා වූ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගයට අපි කියනවා ප්ලාවිත ප්‍රවේගය. එහෙම නැත්නම් ඩ්‍රිෆ්ට් වෙලොසිටි. ප්ලාවිත ප්‍රවේගය.
ප්ලාවිත ප්‍රවේගය. හොඳ ලොකු දෙයක් නෙවෙයි මම කියන්නේ. ඇත්තටම මේ ප්ලාවිත ප්‍රවේගය හොයන්න පුළුවන් අපිට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දුර. හොඳ ප්ලාවිත ප්‍රවේගයේ වී ඉලෙක්ට්‍රෝන මෙතනදල මෙතෙන්ද එන්න ගත වූ කාලය ඒ කෙළවරේ ඉඳලා B කෙළවරට එන ගත වූ කාලය A සිට B දක්වා ගලා යාමට ගත වූ කාලය T නම් T කියලා ගත්තොතින් එහෙනම් මේ දුර බෙදීම දුර කියලා කියන්නේ S බෙදීම දුරක් බෙදීම කාලයක් කියලා කියන්නේ ප්‍රවේගයක් නේ ඔන්න ප්ලාවිත ප්‍රවේගයට මම සමීකරණයක් ලියවන එකමට හන්ද අනික තමයි මේ කරුණ වැදගත් ඕනම ද්‍රව්‍යයක ඕනම සන්නායක ද්‍රව්‍යයක ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන එක නියත අගයක් ඒ ද්‍රව්‍යයට ඇලුමිනියම් වල ඝන මීටර එකක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා ඒ වගේම තඹ වල ඝන පීඩර එක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා අපි මේකට කියන ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ සමහර අවස්ථාවල තියෙන ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය කියලා එතකොට අන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කැපිටල් N ඒ කියන්නේ ඝන මීටර එකක ඇති ඉලෙක්ට්‍රෝන සිම්බල් E සංඛ්‍යාව ඒකට සමීකරණයක් ලිවොතින් N කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බෙදීම පරිමාවනේ මේක දිග L නම් ඒක දිග L නම් හරස්කඩ වර්ගඵලයේ A නම් මොකද ඇත්තටම මේ සංඛ්‍යාවේ කම්බී පරිමාව කියලා කියන්නේ හරස්කඩ ගුණ කිරීම දිග ඒ කියන්නේ මේ පරිමාව වෙනුවට AL දාගන්න පුළුවන් මට මෙතනින් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සිම්පල් N උක්ත කරලා දෙන්න සිම්පල් N කියලා කියන්නේ N A L මේ ඔන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල් E නම් ඉලෙක්ට්‍රෝන දෙකක ආරෝපණය 2i 3 ගණන් 3i E 4 ගණන් 4i ඉලෙක්ට්‍රෝන N සංඛ්‍යාවක ආරෝපණය NE ඉලෙක්ට්‍රෝනවල මුළු ආරෝපණය සමානයි NE N කියන්නේ මොකද්ද කියලා කලින් එකේ දැන් මම ලියලා තියෙනවා එහෙනම් N A L වාය E කියලා ලියන්න පුළුවන් N වලට මම N A කැපිටල් N A L කියලා දෙන්නු සිම්පල් N නේද දැන් මම මේ හදන්න මම මේ කරන්න යන්නේ මොකද්ද ධාරාව සඳහා ප්‍රකාශනයක් ගන්න යන්නේ එහෙනම් ධාරාව කියලා කියන්නේ ආරෝපණ ප්‍රමාණය බෙදීම කාලය ඒක කාලයකදී ගලන ආරෝපණය එතනදී මම පටන් ගත්තේ මේ පාඩම එතකොට Q කියන්නේ දැන් N A L E N A L E බෙදීම T මට මේක ලියන්න පුළුවන් I සමානයි N A L බෙදීම T වාරයක් E කියලා. L බෙදීම T කියන්නේ මොකද්ද කියලා අපි කලින් ලියාගත්ත මතකද? L බෙදීම T කියලා කියන්නේ V. V කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගලා යන ප්‍රවේගයකට කියන ප්ලාවිත ප්‍රවේගය කියලා. එහෙනම් මේ L බෙදීම T වලට V දාන්න. I සමානයි N A V E මෙන්න සමීකරණය. එහෙනම් සන්නායකයක් තුලින් ගලා යන ධාරාව සඳහා තවත් සමීකරණයක් ගත්තා. එක එක විදිහ සමීකරණ ගන්න පුළුවන් අවශ්‍යතාවය මත. මොකද මේ සමීකරණය I සමානයි N A V E ගලා යන ධාරාව සමානයි එම ද්‍රව්‍යයේ ඒකක පරිමාවකදී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගුණ කිරීම කම්බිය හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම කම්පිය තුරින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන ප්‍රවේගය ප්ලාවිත ප්‍රවේගය ගුණ කිරීම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 ගුණ කිරීම 10 ඍණ 19 මම අන්න ඒකට අදාළ පාස් පේපර් ප්‍රශ්නයක් හොයාගත්තා MCQ එකක් මම මේ මගේ ළඟ තියෙන මේ MCQ ක්ලාසිෆයිඩ් පොතෙන් මේක 2009 ආපු ප්‍රශ්නයක් ඕම් නියමයේ සහ ප්‍රතිරෝධ පද්ධතිය කියන අනුමාත්‍රකාව යටතේ තියෙන අනුමාත්‍රකාව යටතේ 65 වෙනි ප්‍රශ්නය ඒක තියෙනවා හරස්කඩ වර්ගඵලය 10 ඍණ 7ක් වන තඹ කම්බියක් මේ තඹ කම්බියේ හරස්කඩ ඔබ උත්සාහ කරනවා නම් මේ ගණන හදලා ඔබේ ළඟ මේ ජාති පොතක් තියෙනවා නම් වඩා සුදුසුයි මේක හරස්කඩ වර්ගඵලයේ දීලා තියෙනවා A සමානයි කීයක්ද 10 ඍණ 7ක් වර්ග මීටර මේකෙන් ගලා යන ධාරාව දීලා තියෙනවා අපිට මේකෙන් ගලා යන ධාරාව දීලා තියෙනවා අපිට 1.6ක් ඇම්පියර් මේකේ අර ඉලෙක්ට්‍රෝන ඝනත්වය මං කිව්වේ ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණය කැපිටල් N අන්න එක දීලා තියෙනවා තඹ ඝන මීටර එකක නිදාස් ඉලෙක්ට්‍රෝන 10 29ක් ඇතනම් 10 29ක් තියෙනවා
කම්බිය තුල ඉලෙක්ට්‍රෝනවල ප්ලාවිත ප්‍රවේගය මොකක්ද කියලා අහනවා. අපිට හොයන්න තියෙන ප්ලාවිත ප්‍රවේගය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයක් දීලා තියෙනවා. E සමානයි 1.6 ගුණ කිරීම 10^-19යි. මෙතෙන්ද ඍණ ලකුණක් එන්න ඕන. නමුත් ඉතින් ආදේශයට ඒ ඍණ ලකුණ අරගෙන ඉන්න ඕන නැහැ. විශාලත්වය විතර ආදේශ කරාම ඇති. සමීකරණය I සමානයි N A V E සමානයි මේකට කියනවා I නාලේ කියලා. I 1.6යි, ධාරා 1.6යි, කැපිටල් N වලගේ 10^29යි, හරස්කඩ වර්ගඵලය 10^7යි. ගුණ කිරීම V අපිට හොයන්න තියෙනවා, ප්ලාවිත ප්‍රවේගය හොයන්න තියෙන්නේ. E ඉලෙක්ට්‍රෝන ආරෝපණය 1.6 ගුණ කිරීම 10^19යි. උත්තරය V සමානයි 1^10^3 M S = 1 මීටර 1^10^3. මේක උත්තර දීලා තියෙනවා. නමුත් පිළිතුර පහම දීලා තියෙන තත්පර මිලිමීටර වලින් එයන් අපිට දැන පුළුවන් 1 මිලිමීටර තත්පරයට කියලා.